डिफेंडर ब्रिटानी पटंगरंग लंका वेतुलु गोडक रडर लोल्ट बहुम श्रीकें व्याप्त वेच्च सह फेमस वेच्च वाहन तमाई डिफेंडर की अंडे इतिंग अलुत खरलियट आबु मेदासल हॉट हॉट न्यूज एक वेला तीयेन अलुत डिफेंडर एक गेन कथा करन्न तमाई अद अपि अवेल इन्ने इतिंग ईट कलिन मम पोड्डक कथा करन्न मे डिफेंडर कियेन मे लेजेंडरी वाहने हिस्ट्री एक कोहोमद कियला इतिंग 1948 वल इंदा ब्रिटिश मेड वेहिकल एक वेन Land Rover Defender 2016 में नकां जनरेशन गोड़े के पहले के नावा इधर मामे से लेके वाके लंका सा अनेक उत्तराखंड वाले गोड़ा हमारा ठगम वाके मेक विभिन्न पर्पसेस पर टा पार्टी होना इधर लंका वगत तो थे में गोड़ा में प्रभु आरक्षक वाहन या सहा ऑफ़रोड वाले टा पाविच्छ करने वाहन के जर तमाई में Land Rover Defender गया तो क्यों होते में पारे ने यक्को गान टा तमाई Defender का ऐलेटी नेटिंग ए वाके याके कोड़े तमाई मामे अत्रम देंगे देगे नहीं ने इतन එහෙම අපි ආවොත් එහෙම මේ වාහනෙන් අපේ දැන් මේ අලුතින් ඇවිල්ලා තියෙන ජෙනරේෂන් එක ගැන කතා කරන්න. ඉතින් මේ ආපු ජෙනරේෂන්ස් එක්ක මේ මම ඉස්සෙල්ලා කිව්වගේ ලොකු ලොකු පර්පසස් පාවිච්චි කරනවා. ඒතකොට සමහර රටවල ෆාමින් වලට පාවිච්චි කරලා තිබ්බා. සමහර රටවල VIP වාහන විදිහට පාවිච්චි කරනවා. සමහර වාහන වල මාෆියා වාහන විදිහට පාවිච්චි කරනවා. ඉතින් ලොකු ව්‍යාප්තියක් විදිහට තියෙනවා මේක පර්පස් එක ගත්තම. ඒ වගේම जनरेशन वगेम एक बॉडी टाइप से एक इंजिन टाइप से एक विधि मे डिफेंडर के मॉडल अस्ट मार्केट आवा बहुम नमोदास दास वेनकोट मे अभी खताक अभी हेमोम आदर डिफेंडर मॉडल अस्ट प्रोडक्शन नवतुना एक मे डिफेंडर गोड़ प्रोसिको एवगेम फैंस डाई हार्ट फैंस अस्टम गोड़ दुखेतम हिटे कोहमद मे डिफेंडर के नो अभी जीवत् मे अक् नो पार कोहमद इन के लिए एक अलूथ वर्षन विधिट जगो Land Rover विसिन अलूथ मॉडल का डिफेंडर विधिट अलूथिंग अलूथ बॉडी स्टाइल कंप्लीटली न्यू डिजाइन का इंट्रोड्यूस के लिए ना डाई हार्ड फैंस लगे होते मैं अत यूके वाले बिग बेन එකට ඩිජිටල් ක්ලොක් එකකින් වගේ වැඩක් තමයි ඇත්තටම උනේ. කෙසේ නමුත් අපි කතා කරලා බලමු මේ 2020 brand new Defender first edition 110 model එක ගැන. ඉතින් බැලූ බැලමට සහ මුලින්ම වෙනස් ආකාරයකට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉස්සරහින් පස්සට වගේම ඇතුළට සහ සියලුම දේවල්. ඉතින් මේ හැම දෙයකම අපි ලස්සනට කතා කරමු. හැමිට step by step exterior इंटीरियर ए वगेम अतुल कोहमद ए हेमदे गण कथा करम इतिंग मे निपुलिस्कास बाय ऑटोमॉल एस्टेट අපේ ඉන්ට්‍රොඩක්ෂන් එකෙන් කෙලින්ම වාහනය ගත්තොත් එහෙම ඉස්සෙල්ලා මම කිව්වා වගේ ඩිෆෙන්ඩර්ස් කිව්වම අපි හැමෝටම මතක් වෙන ඉතියා රෆ් යූස් එකට හාඩ් යූස් එකට ආපු වාහනයක් විදියට. ඉතින් මේ වාහනෙන් ඔයගොල්ලෝ දැකපු විදියටම නියන් එහෙම ලොකු හාඩ් ලුක් එකක් ඇත්තරම නැහැ. ඒක කියුට් ලුක් එක නැත්නම් අර මොඩර්න් ලුක් එක තමයි මේ වාහනේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ගොඩොන්ටි Land Rover මේකේ මේ තියෙන චැසිස් සිස්ටම් එක දැනට අවේලබල් ඕනෑම ඩිෆෙන්ඩර් මොඩල් එකකට වඩා ස්ට්‍රොං. ඒ වගේම जनरेशन कीपैक आवा विदास दास इवागे मेके विविध विविध टाइप्स अभी बलापुर फुलवां इधन कथाकर नावते मेनली अभी खलिंग डिफेंडर मॉडल वगेम
ෂෝට් වීල් එහෙම නැත්නම් දොර දෙක කියලා 90 සීරීස් එක වගේම 110 සීරීස් කියලා දොර හතර මොඩල් එකකුත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ 110 මොඩල් එකක් තමයි මෙතන. ඉතින් අපිට මේක ෆස්ට් එඩිෂන් වෙයිකල් එක. ඒකෙන්ද අපිට මෙතන මේක ලස්සනට බලා ගන්න පුළුවන් මෙතනින් මෙහෙම. ඉතින් මම මේ වාහනේ මේන්ම මේ වාහනේ ඩීටේල් ගැන කතා කරන්න පටන් ගන්න කලින් මේ වාහනේ ඔප්ෂන්ස් ගැන කතා කරන්න පටන් ගන්න කලින් මම පොඩ්ඩක් කියන්නම්. මුලින්ම පටන් ගත්තොත්ම ඩිෆෙන්ඩර් කියන එක කොටස් දෙකකට බෙදෙනවා. චැසිස් විදියට 90 and 110. ඊට පස්සේ ඒකෙත් මොඩල්ස් තුනක් අපිට ඔයගොල්ලෝ ලෑන්ඩ් රෝවර් වෙබ්සයිට් එකට ගියොත් බලා ගන්න පුළුවන්. ඒ ඩිෆෙන්ඩර්, ඩිෆෙන්ඩර් ෆස්ට් එඩිෂන් සහ ඩිෆෙන්ඩර් මොඩල් ඩිෆෙන්ඩර් X කියලා. එතකොට මේ ඔප්ෂන්ස් තුනට ආවමත් අපිට වෙන වෙනම එන්ජින් කැටගරයිස් කරලා ඒගොල්ලෝ වෙන වෙනම තියෙනවා. ඉතින් ඩිෆෙන්ඩර් මොඩල් එකට ආවහම අපිට මේන්ලි එන්ජින් ටයිප්ස් හතරක් බලා ගන්න පුළුවන්. D200, D240, P300 සහ P400 එනවා. ඒ කියන්නේ D කියන්නේ ඩීසල් එන්ජින්ස් අපිට හම්බෙනවා. ඒ කියන්නේ roughly 200 horse power. ඒ කියන්නේ D240 කියන්නේ roughly 240 horse power. P300 කියන්නේ petrol 300 horse power සහ P400 කියන්නේ අපිට 3 liter 400 horse power engine එකක් බලා ගන්න පුළුවන්. Defender first edition එකට ආවම අපිට mainly engine වර්ග දෙකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ D240 සහ P400 යනුවෙන්. එතකොට D240 එකෙන් අපිට 2 liter turbo diesel 230-ish, ඒ කියන්නේ 40 වලට රීච් වෙන හෝස් පවර් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම P400 එකෙන් 3 liter turbo charge 400 හෝස් පවර් පවර් සිස්ටම් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන වාහනේ D240 diesel 2 liter engine එක තමයි අපිට මේ වාහන හම්බෙන්නේ. ඉතින් ඩිෆෙන්ඩර් කියවම සාමාන්‍යයෙන් අපේ performance stats වලට එහෙම ලොකුවට ගැන හිතන වාහන නෙමෙයි. නමුත් 0 to 100 යන සාමාන්‍ය 9.1 seconds වලදී වගේ හැකියාවක් මේ වාහනක හම්බෙලා තිනවා. ඒ වගේම according to Land Rover fuel consumption එක සාමාන්‍යයෙන් 13.1 kilometers per liter වගේ අගයක්කට reach වෙන්න පුළුවන් කියලා Land Rover company එකෙන් කියනවා. obviously මම හැම විදිහකින් කියනවා වගේ ලංකාවේ තියෙන weather එක සහ road conditions අනුව අනිවාර්යෙන් ඒවා තියනට ඇත්තනම් පල්ලෙහාට යනවා. ඉතින් ඒත් එක්කම ගත්තාම top speed එක විදිහට සාමාන්‍යයෙන් 188 190 වගේ kilometers power reach එක ගන්න පුළුවන්. ඒ වගේම මම ඉස්සෙල්ලා කිව්වා වගේ 2 liter turbo diesel engine එකක් with 237 horsepower මේ වාහනෙට හම්බෙනවා. ඉතින් that's been said. අපි මේකේ ඉස්සරහින් නම් පිටිපස්සට කතා කරන්න පටන් ගමු. මොනවද මේකේ තියෙන features, කොහොමද මේක අනිත් පරණ අපේ old school defender එකට වඩා වෙනස් වෙන්නේ කියලා. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ සම්පූර්ණයෙන්ම redesign වෙච්ච design එක තමයි තියෙන්නේ. ඉතින් මේකේ පරණ old school defenders එක්ක මොනවද සාපේක්ෂව අපිට බලා ගන්න පුළුවන් කියලා ඇත්තනම බොහොම අල්ප ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඉතින් පටන් ගත්තොත් එහෙම ලයිට්ස් වලින් කතා කරන්න. මෙතන සාමාන්‍ය මේ ඕවල් ෂේප් එකක් වගේ ලයිට්ස් දෙකක් එක්ක මේ කොටු ලයිට් දෙකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට හසල්ස් ලයිට් දැම්මම උනත් අපිට මෙතන මේ ලයිට්ස් දෙකෙන් හසල්ස් ලයින් ඔන් වෙනවා. ඉතින් මේ සාමාන්‍ය ඩිෆෙන්ඩර්ස් වල ඉන්න ඒ තවුමට වගේ තියෙන එකට පුංචි විදිහකට තමයි පොඩි ආකර්ෂණයක් ඒ වගේම වෙනා කියලා දෙන්න ඒ ස්පෙસિෆිකේෂන් එක දෙන විදිහට තමයි මෙන්න මේ ඕවල් ලයිට් එකයි හැදලා තින්නේ. ඒට අමතරව අපිට normal LED lights බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ data and running system එකක් ඉදිරියට මෙතන යනවා. ඊට අමතරව අපිට මෙතනින් පොඩි fog light එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම defender වල වගේම මේකෙත් defender කියලා ලස්සන දාලා තිනවා. ඒ සුපුරුදු පරිදි පොඩි Land Rover badge එකක් අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම පල්ලෙහාට ආවම එයා intake එකත් එක්ක අපිට front camera සහ අනිත් styling trims බලා ගන්න පුළුවන්. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක defender ෆස්ට් එඩිෂන් 110 කියන සීරීස් එකේ vehicle එකක්. ඉතින් ඒක සිම්බලයිස් කරලා අපිට මෙතනින් බලා ගන්න පුළුවන් මේ matte finish එකක් එක්ක තියෙන sticker එක. ඒත් එක්කම ඒකෙම 110 කියලා මෙතනින් කොටලා තිනවා. ඉතින් ඒකත් එක්කම අපිට මුලින්ම හම්බෙනවා defender එකේ සහ old school defender එකේ සහ මේකේ තියෙන පළවෙනි සමානකම මේ checker plate එක. ඉතින් හැබැයි මේ අපේ old school defender එකේදී අපිට එක හම්බෙන්නේ metal plate එකක්. ඒ වගේම අපි enameling balls වලින් තමයි ඒක තද කරන්න ඕනේ. මේක එහෙම නෙවෙයි. ඒක නිකන් rubber plate එකක් වගේ තමයි තියෙන්නේ. දරිහෙම කෙලින්ම ආවහම අපිට සුපුරුදු පරිදි මහා ලොකු ලස්සනක් නැති හැබැයි ඕෆ් රෝඩ් කේපබිලිටි එකක් තියෙන විදිහේ හොඳ wheels අපිට හම්බෙලා තිනවා. ඔෆ් කෝස් පිරෙලි ටයර්ස් එක තමයි අපිට ෆැක්ටරි මේඩ් විදිහට හම්බෙන්නේ. ඉතින් එත්තක වෙනකොට ඕල් ස්කූල් ඩිෆෙන්ඩර් එක හම්බෙච්ච නැති ෆැක්ටරි මේඩ් ස්නෝකල් ලැප් අපිට මෙන්න මෙතනින් හම්බෙලා තිනවා. ඒක අපිට
ऑफ रोड कैपेबिलिटीज वाले गोड़ा फास्ट होने दिए तमाय मित्रें ये विदर हम भी नहीं थे कम यानो कोटे मित्रें 360 कैमरा तीनों ते ये वाके फंक्शंस के नापी इंटीरियर के गेम खता करूँ ये वाके मित्रें लसन है वेलकम लाइट टैक ओवर लॉन्ड में दम पे ना वाके डिफेंडर एक इंप्लाइज कर ला ये विदर पे ना तेज तक अभी हम पिट बस रहे हम पे ना कोटे मैंने मित्रें टिका अनयूजुअल मैं स्क्वायर का अभी तो बाला करना पुलवा मैं अच्छे टाइम है मित्र मैं एक दानों ने के पर्पस से के वेला दिए ने मित्र मैं तीन पीले एक पेन नहीं वेल ना दान इतने इतने का मित्र मैं चेक कर स्क्वायर का आपके दिए रहे लैंड रोवर का इतने कितना मैं का हम बेचे एडेड बेनिफिट का ऐतौल पैसे दिनों आप इंटीरियर गया में एक गया ना अता करो ते हम मैं पिटमस डाल वहाँ में लैंड रोवर डिफेंडर की ने कटे कोहित समान कमा नैति विधि है ब्रेक लाइट्स नेता रियलाइज तो मैं अपने मैं वहाँ ने बाला करने पुलांग में ने अब तक तो मौकों की होते हैं मैं रेंज रोवर वॉक नेता रेंज रोवर ऑटोबायोग्राफी के तो समान विधि यार खोटो लाइट्स तीनों प्यार देखा कैपिटल लोकस आप फोटी विधि रहती ना अब तक मैं हिता का नमारो ये मुखड़ तो मैं वाके सिस्टम में डाल देंगे तो तरह होयल बैलू आमा एक अड़ हेतु हुए ने मैंने मित्र इन तमाय अपे हाथा लाइट्स सहा सिग्नल लाइट्स ऑन वेने तो अड़ मेट का फंक्शन वेने ब्रेकिंग लाइट्स इधर रहती मेक सिंबलाइज वेने अपे डिफेंडर ऑल स्कूल लेके मेन लाइट्स देखा डाम मतलब वेना तीनों तो चूटी लाइट्स देखा ए लाइट्स देखा सिंबल सिंबलाइज वेने तमाय मेक ए इधर तीने इधर ऐसे का अपने मित्र इन बाला करना पुलान डिफेंडर फर्स्ट एडिशन की लती है ना ये वाके में अलूट के एना सामान ये दिन कोमा टेक्नोलॉजी का तेक लोगों दे वाले नोटी मित्र ने अनेक दौर लोग नती उन्नत मित्र इन सॉफ्ट लॉस्ट इधर तमाय आप इटे मेड ऑय का हम बैने इधर लाइट्स वाले आप हम आप इटे यूजुअल ऑल स्कूल ले बालागन प्लांग में दी होंडा बस पैविलर काम बेल तीनों है बेल लक्षण डिफेंडर की लाइन कर फुल रेक्सिंग कावे का चेक करता मैं हम बैने इतनी मैं न्यू स्कूल डिफेंडर के वाटी नाम सहा नेक्स्ट लेवल थिंकिंग नेक का आपु फीचर का तमाय मैंने मित्र में उड़ीम पे ना शार्क फिन ने का वन पेन आना मैंने मित्र ने आप इटे कैमरा का बालागन में खुलवा एक अरे हेतु मंग देवी पाटक सनातन कल पेन्ना ना आप इंटीरियर कर गया हम आप इटे अत्तर टम्ब मित्र स्पेयरवील ले का सहा मित्र थर्ड रो ए देखा मैं आवाह हम सहा स्पेशली थर्ड रो के साथ सेकंड रो के मिनी सुजान कोटा आप इटे पिटिपस से आपे नॉर्मल मिरो के विजिबिलिटी का अड़ू एन्ना पुलवा इतने एक अट असिस्ट कल तमाय मित्र ने मेक कैमरा के आप इटे लिटरली ओगलों ने बाला गाने पुलवा पिटिपस से मुनादे वैनी के लाए वाके मैं एक कैमरा के भीतर रखने में तो वो हम पिटिंग ताना पुलवा समाहर टा आने दे ये ने अपने मित्र इंगुड़े वितरण ने पेन लांगर देवर पे नए ने केला ये मने है आप इटे मैंने मित्र इनो तवात रिवर्स कैमरे का बाला गाने पुलवा मैं एक्सपेडिशन मॉडल लेकर आप बॉक्स का तमाय मैं अत्यंत मैं मुखद मैं कितने में यूज़ है कि मैं वैन में मित्र टाइविल ला मुखद मैं ये ना मुझे बॉक्स है मैं कहता हूँ सील बॉक्स है कॉर्ड मित्र यात्रों दारा खाएगा हम लोग मंदे में अनलॉक कर लेते हैं ने इतने आप इतने मित्र ना मेरे को लो पेनर तीन दिए थे किलो दाह तक के नकान बारा मेकर दागनी में है मे वाहन सामान ऑफ रोड कैपेबिलिटी सह ऑफ रोड वर्ल्ड समझी कटी है वाहन न्यू जनरेशन वाहन थिंक अब मित्र उगलेंट वाहन एतोल टैक्स अगले मित्र दागंड पुल बत्र बोतल फर्स्ट एड किट इलाके तीन अब बाहन तो मेकट दाल लोकल पुलवा थिंक ऐतक में मे न्यू जनरेशन वेहिकल वर्ल्ड आप तवत होंडा फीचर का तमाई मेक इतनी ना एयर सस्पेंशन इतने एयर सस्पेंशन आई के लिए मैं नेक्स्ट लेवल विधि है टा मैं डिफेंड के यदि मैं डिफेंड मॉडल के यदि पाविच कर लेती ना इतने मामा इंटीरियर के गया मटेरियल के अंतर में लसन पेन ना पुलवां इतने मामा देंग ओगलों ने मैं पेन ना ने मैं के हाइट कंट्रोल को हम वैसे कहने की सामान्य नॉर्मल अनित लैंड रोवर में मॉडल्स वाल्टर सहा में ब्रांड के तर अदर रेंज रोवर स्पोर्ट नेता लैंड रोवर डिस्कवरी रेंज रोवर ऑटोबायोग्राफी वॉक ये उनकोटो वड़ा गोड़ा एक मिनट है मैं कि मैं एयर सस्पेंशंस वैसे करना इधर एक कम है आप इटे तवत बाला करने पुलवां मैं वाहने दें डिफेंड कीने के दें जिगा मिनिसुंगे एलिए तक ये पुहिंदा मेगोल्लो गोटा मेगोल्लो ने पुलवां पुलवां हम तरह का वाके मैं डिफेंड कीने नम्म पेन्ना ने ट्राई कर लेती ना इधर आप इटे आयत ओलोवटा डिफेंड कीने ए लेजेंड का आयत खारले टे इन्ना यान्ने कीने मीनिंग निकालते हैं नहीं थिंक एक आप देखते हैं मैं के इंटीरियर का अभी कोहमा देख रहे बालों में तो एक्सटीरियर के ना अभी तो आता खाना सीएल में दे आप इन तरह मांगों को लेके अभी मिसेज चुनार दिया ना गानी वाले पालने कमेंट आता है ना ये देंगे ऐसे क्या मैं अभी हम देंगे इंटीरियर एक आता इतनी पड़ी नान पेट एडवर्टीजमेंट है गेम तो मैं यान ने इतनी आधा भी अविले इन्ने इरोशा पेट है सेकंड इतनी अभी हम भी वो इरोशा गम के इतनी
ඉතින් අපිට දැන් ඉන්ටීරියර් ගැන තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි ඇතුළට මෙන්න කතා කරමු. ඇතුළට එනකොටම ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ පේනවා අපේ අනිත් ලෑන්ඩ් රෝවර්ස් වගේම ලස්සන ඩිෆෙන්ඩර් කියලා ඒගොල්ලෝගේ මැඩින්නියත් එක්ක අපිට හොඳ වෙල්කම් සයිට් එකක් තියෙනවා. ඉතින් ඒත් එක්කම අපි වාහනේ ස්ටාර්ට් කළම වැඩේ පටන් ගමු. ඉතින් දැන් වාහනේ ස්ටාර්ට් කරාම අපිට ලස්සන डिजिटल स्क्रीन रिया हमेंगे गुड आफ्टरनून इलाम अलूत सिस्टम मेत मेके मेपेल खता करेंगे खता करमु गोडक हाईलाइट फीचर तमाइ मे वाहन आवाम मीन ड्यूरेबल मेटीरियल අපිට ගොඩක් වාහන වල සාමාන්‍ය මේ අලුත් next generation එකේ වාහන වලට ආම සාමාන්‍ය ටික leather finish එකක් තියෙන full fancy items එක තමයි මේ වාහන අපිට හම්බ වෙන්නේ. හැබැයි මේ defend එකට ආවහම ඒ fancy ඒ luxury කියන ඒ guidelines වලින් පොඩ්ඩක් එලියට ගිහිල්ලා වෙනම විදිහකට තමයි මේ වාහනේ build වෙලා තියෙන්නේ. ඉතින් මම ඉස්සෙල්ලා වගේ හැමදේසම කියනා වගේ defend එක කැන්ටක් rough build එකට off-road capabilities එක මාකට් එකට අපු වාහනයක්. ඉතින් අපි මේ පැත්තේ කෙරවල ඉඳන් ගත්තොත් එහෙම ඕගොල්ලොන්ට පේනවා අර original defend එකේ ඒ තියෙන rough feeling එක පේන විදිහට අපිට අර ඇන පවා පේන විදිහට තමයි finishing එක ඇවිල්ලා තින්නේ. ඒ වගේම අර rubber වගේ finishing එකක් තියෙන හොඳ මාර durable फिनी मे वाहन हेम तनक अब बलगंड पुलवागे नार्मल वैक्सीन विद्यम अभी उड ना हेल तीन इवागेम स्टीरिंग वील आवा अट इवागेम रबर फिनी सारी लेदर फिनी स्टीरिंग वील बलगंड पुलवा स्टीचिंग इवागेम वो देखा तीन दिन लैंड रोवर मॉडल रेंज रोवर मॉडल अनिवार्य मैंने मेतन टच सेंसिटिव बटन स्टे अभी प्रोडक्ट मेके अब पेनवा मेतन अभी मे बटना एबोत एक हरियाणा अनिवार्य एगोलो मेक विनवा देखेम अभी स्पीड लिमिट क्रूज कंट्रोल कंट्रोल इवागेम वट स्पेषल मेन मे तीन निकल पार्स अभी मड फिटिंग कलीम फुल ओन विधि करते प्लास्टिक हीर पड़वा तीन क्वालिटी का नती पड़वा ऐ थिंक एवं हितला तमाइ मे मेटल कवर्स वगे मेतन मे अल्यूमिनियम कवर्स मेतंग वल्ट अभी तीन ऐ थिंक मेतन आवाहम अट अर बलागंड पुलवांग अर मे डोर हैंडल्स वगे में बलागंड पुलवांग ए फिनिशिंग एम अट अंबेला तीन इतनी मागे आलू के जो के दम डिफेंड मेरे मेन मेतन तीन एसी कवल इतना मूव करना वैकल तीनी विनस मैं पत्ना अब अब दैंग पुलवांग अब कंट्रोलबल एजी लूवर्स दंपेला तीन अब अब ए दिखा अमतर तवत् लूवर्स दिखाई हमेला तीन ऐ थिंक मे वाहन गुड अब इड सह अपे ए ऑफ रोड सह कैंपिंग लाइफ वाइल्ड लाइफ ए लाइफ गेलपेन विधि हदला तीन देवा गुड फीचर्स गुड मे प्रति ना कथा करो लोको स्टोरेज एरिया अब हेम तनम हमला तीन मेतन मे तीन इंफरटेनमेंट सिस्टम मेक उन्ना अब मे पे अत उना दान पुलवां किसीम स्पेस कत्तलो कंस्यूम करें अब ओणम दिया मेतन दाण पुलवां इवागेम मे हेम तनकम अब मे रब फिनी बलापुर पुलवां मुखद मे वाहन गुड खेलना मेक खेले आना मेक तीन बड़ू वरमे विसीक्न पुलवांग थिंक ट्रक्षन वैकड़ना अनिवार्य रबर वे तीन ट्रक्षन बैठना ऐ थिंक इतना बड़ू एम अनेक तरह अड्डा ये तरह मे वाहन
අපේ වයිල්ඩ් ලයිෆ් යනවා නැත්නම් අපි කැලේකට යනවා නම් ඕෆ් රෝඩ් යනවා නම් අපි සාමාන්‍යයෙන් දවස් ගණන් වෙලාවකට කැලේ ජීවත් වෙනවා. එතකොට අපිට ෆෝන් එක චාර්ජ් කරගන්න විදිහක් එහෙම නැත්නම් අපේ අනිත් මොකක් හරි දෙයක් අපිට කනෙක්ටිවිටි එකක් ඕඩර් ගන්න ඕන නම් ඒ හැම දෙයක්ම Land Rover කම්පැනි එකේ මේ ඩිෆෙන්ඩර් මොඩල් එක ගැන හිතනකොට හදනකොට හිතලා තියෙනවා. ඉතින් අපිට ආරම්භයක් විදිහට මෙන්න මෙතනින් හම්බෙලා තියෙනවා පැසෙන්ජර්ට USB port එකක්. ඒ වගේම මම මේ ඉන්ෆොටේන්මන්ට් සිස්ටම් එකට එන්න කලින් මම අනිත් ඒවා ගැන කතා කරන්න මොකද අපිට පොඩ්ඩක් වැඩිපුර කතා කරන්න තියෙන ඉන්ෆොටේන්මන්ට් සිස්ටම් එක ගැන. ඉතින් එතනින් පස්සට ආවම මෙතනත් ලොකු හෙඩසක් එක්ක ලොකු ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් ඒරියා එකක් අපිට බලා ගන්න පුළුවන්. එතකොට මෙතනට ආවොත් එහෙම අපිට type c port එකක් මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම USB port එකක් තාවත් මෙතනින් හම්බෙලා තිනවා. ඒ වගේම මේ දෙකම හරියන්නේ නැත්තම් අපිට normal power outlet එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනට ආවහම not the luxury way not the usual way නිකන් මෙහෙම ඇරෙන ඒවා නෙවෙයි අපිට සම්පූර්ණයෙන් මේ cup holder එක ගලවලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඕනම size එකකට ගැලපෙන විදිහට cup holders දෙකක් අපිට මෙතනින් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට මෙතනට wireless charging pad එකක් උනත් ගන්න පුළුවන්. මේ වාහනේ option එක ඇවිල්ලා නැහැ. ඉතින් ඒ වගේම මෙතනට ආවම හොඳ cool box එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ luxury වාහන වල වගේම ඕගොල්ලෝන්ගේ මොනා හරි දෙයක් ඔයගොල්ලන්ට කූල් එකේ තියාගන්න ෆ්‍රෙෂ් පිට තියාගන්න ඕන නම් සුපර්බ් විදියට ඒවගෙන හිතලා තියනවා. ඉතින් ඉඳගෙන යන සීට් එකට આવොත් එහෙම අපිට සාමාන්‍යයෙන් ලෙදර් ෆිනිෂ් එකක් ලොකුවට දකින්න හම්බෙන්නේ නැහැ. අර ලක්ෂරි ෆීලින් නැහැ. ලක්ෂරි සීට් වගේ එහෙම දෙයක් දකින්න හම්බෙන්නේ නැහැ. හැබැයි අර ඩියුරබල් මැටීරියල්ස් හැමතැනම මේ වාහනේ අර මං කිව්වා වගේ අර පොඩි රෙක්සින් ගතියක් තියෙනවා. පොඩි අර රෙදි වගේ ෆැබ්‍රික් ගතියක් තියෙනවා. හැබැයි අවඩ අල්ලනකොට තේරෙනවා ගොඩක් ड्यूरेबल मेटीरियल्स තමයි මේවා තියෙන්නේ කියලා. ඒ වගේ මං අර එක්ස්ටීරියර් එකේදී මං කිව්වා මේගොල්ලෝ හැමතැනම ඩිෆෙන්ඩර් 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 කියලා පෙන්වන්න try කරනවා. මේක අපේ ඔළුවට අයිත් දාන්න. ඒ වගේම මෙන්න මෙතන නෝත් ඔයගොල්ලොන්ට ලස්සනට ඩිෆෙන්ඩර් කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ ඔක්කොම කම්පාර්ට්මන්ට් ඒරියාස් වලට අමතරව අපිට මෙතනින් වෙනම තවත් හොඳ ග්ලව් බොක්ස් එකක් හම්බෙලා තියෙනවා. ඒ වගේම ලොකු ස්පේස් එකක් අපිට මේ වානේ හම්බෙලා තියෙනවා. ඒත් එක්කම සන්රූෆ් එකට આવොත් එහෙම අපිට සාමාන්‍යයෙන් මෙතන වෙනම සන්රූෆ් අවේකෝ තියෙනවා. හැබැයි අපිට ලොකුඩක් ලොකු view එකක් හම්බෙලා තියෙනවා. හැබැයි අපිට ඇත්තටම sunroof එකෙන් අපිට පාවිච්චි කරන්න හම්බෙන්නේ මෙන්න මෙච්චරයි. ඒක නෑ ඇත්තටම අපරාධ පොඩ්ඩක් පස්සට තිබ්බනම් එහෙම ඇත්තටම මේක අපි wild life වලට යනවා නම් off road වලට යනවා නම් මිනිසුන් මෙතනින් එළියට ඇවිල්ලා හොඳ view එකක් ඇත්තටම enjoy කරන්න තිබ්බා. ඒත් pretty okay. ඒත් එක්කම අපි දැන් කතා කරමු මේ infotainment system එක ගැන. ඉතින් infotainment system එකට ආවම අපිට 10 inch අලුත් infotainment system එක තමයි මේ Defender model එකේ බලාපොරොත්තු වෙන්නේ. නමින් PV Pro කියලා එකක් තමයි එන්නේ. ටිකක් සාමාන්‍යයෙන් usual Land Rover ඒගොල්ලොන්ගේ එන ඒ infotainment system එකට වඩා ටිකක් basic look එකක් තියෙන colorful එහෙම නැති ටිකක් charm look එකක් තියෙනවා තමයි තියෙන්නේ. හැබැයි මම අර කියන වගේ අර off road capabilities එක තමයි ඇවිල්ලා තින්නේ. අපි දැන් මෙතන ගියොත් එහෙම අපිට navigation phone එක connect කරගන්න phone එකක් නෙමෙයි අතන මේක phone දෙකක් එකපාර connect කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම අපිට මෙතන apps වලට ගියාම අපිට accounts වෙන වෙනම හදන්න පුළුවන්. ඊට පස්සේ අපිට seats අපිට configure කරගන්න පුළුවන් ඕන seats වලට කොහොමද අපිට heater සහ seat cooler ඒවා තියෙනවා නම් climate control ඒවා නම් සාමාන්‍ය basic දේවල්. ඊට අමතරව මේකේ ගොඩක්ම වටින feature එකක් වෙන අලුතෙන් ආපු මේ weight sensing එක. ඉස්සර අපි යනකොට සාමාන්‍යයෙන් ගඟක යනකොට අපි මුලින් ගිහිල්ලා බලන්න ඕනේ මේ වාහනේ ඇත්තටම දාන්න පුළුවන්ද. ඊට පස්සේ මේ වාහනේ දැන් ගිලෙයිද වතුර යනකොට කොහොමද වෙන්නේ කියලා. හැබැයි අපිට මේකෙදී අපිට ඇත්තටම පෙන්නනවා වට කොච්චර දුරක් වාහනේ වතුරට දාන්න පුළුවන්ද කියලා. ඒක මම ඕන නම් ඔයාලට සනාථ කරලා පෙන්නන්නම්. දැන් වාහනේ තියෙන්නේ සාමාන්‍යයෙන් ටිකක් mid level එකේ. මම height control වලින් ඒක ඉස්සුවොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා මේක 2.7 feet වෙනකන් ඇත්තටම වැඩි වුණා. එතකොට ඒක actually ඒ විදිහට පේනවා. ඉතින් ඒක විතරක් නෙමෙයි අපි ආයෙත් ගියොත් එහෙම තවත් ටික පල්ලෙහාට කියලා vehicle dimensions වලට ආවොත් එහෙම දැන් ඔයාලට පේනවා මේක on road off road විතර අපිට බලා ගන්න පුළුවන්. ඒ හැමතැනකෙදීම අපේ ඒ දාලා තියෙන මේකට අනුව එයාගේ ඩයිමෙන්ෂන්ස් කොහොමද වෙනස් වෙන්නේ කියලා අපිට දාලා පෙන්නනවා. ඉතින් ඇත්තටම ගොඩක් ඇඩ්වාන්ස් ඕෆ් රෝඩ් කැපබිලිටීස් තියෙනවා මේ වාහනේට. ඒ වගේම අපිට අපේ මිරර්ස් වලට ගියාම අපිට අනිවාර්යෙන් ඔෆ් කෝස් වයි නොට් කැලේදී වුණත් කිසි ප්‍රශ්න නැතුව අපිට ඔක්කොම ටික ලස්සනට බලා ගැනීමේ හැකියාවක්
මේ වාහනයෙන් අපිට හම්බෙලා තියෙනවා. ඊට අමතරව තවත් මේකේ normal අපිට අනිත් වාහන වල පවා දකින්න පුළුවන් විදිහේ options අනිවාර්යෙන් හම්බෙනවා meridian sound system එකක් එක්ක. ඒ වගේම ඇත්තටම කිව්වොත් සාමාන්‍යයෙන් off road නැත්නම් wild life ඒ ජීවිතයේ සෙට් වෙච්ච එකනෙක්ට එයාටම හම්බෙච්ච එයාගේම driving style එකක් තියෙනවා. හැබැයි මේ defend එකත් එක්ක ඇත්තටම මට වුණත් අද වාහනේ මෙලිදී ගන්න එක්කට වුණත් සම්පූර්ණයෙන් වාහනේ කියන විදිහට යනවා නම් ඕන කැලෑ තාරණය කරන්න පුළුවන් කියලා තමයි land rover එකෙන් කියන්නේ. ඉතින් low traction control ඒ වගේම තවත් ගොඩක් ඒවා අපිට හම්බෙනවා. ඉතින් ඒ වගේම අපිට මෙන්න මේ වගේ මේ buttons ටික අපිට ඇත්තටම බලන්න පුළුවන්. ඉතින් normal range rover sport එකේ දකින්න පුළුවන් වගේ gear lever එකක් තමයි අපිට හම්බෙන්නේ start stop button එකත් එක්ක. මෙතනට ආවහම අපිට මෙතනින් සාමාන්‍යයෙන් අපේ ගොඩක් දැන් එන range rover sports සහ discovery models වල දකින්න පුළුවන් විදිහේ knobs දෙයක් තමයි අපිට හම්බෙන්නේ අපේ climate control වලට. ආම ඉතින් අපිට ඒක push කරලා අපිට පුළුවන් seat heaters නැත්නම් seat coolers වල දාන්න. මේ වානේ seat coolers නෑ ඒ හින්දා ඒක අයිපෙතරේ නෑ. ඒ වගේම අපිට height control බලා ගන්න පුළුවන්. ඊට පස්සේ low එක යන්න ඕන as a traction off. ඒ වගේ අපිට ඒ පැත්තට අදාළ buttons ටික වෙනම මේ පැත්තෙන් බලා ගන්න පුළුවන්. ඊට අමතරව climate control එකට අදාළව වෙන මේව ටිකක් මේ පැත්තෙන් බලා ගන්න පුළුවන්. මෙන්න මේ button එකෙන් සාමාන්‍යයෙන් ඕගොල්ලොන්ට දැකලා පුරුදු නම් range rovers වල මෙතන එනවා අපේ terrain support එක. ඒ වගේම අපි සාමාන්‍යයෙන් කියන්නේ off road pack එක කියලා. ඉතින් ඒ off road pack එකට අපිට access අපිට සාමාන්‍යයෙන් දැන් auto mod එක තියෙන එක අපිට කැමති mod එකකට දා ගන්න පුළුවන්. ඉතින් ওই ටික තමයි අපිට මෙන්න මේ ටිකේදී mainlyම කතා කරන්න තියෙන්නේ. ඊටත් වඩා වටින දේ තියෙන මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා කිව්වා මේ අර පිටිපස්සේ තියෙනවා කිව්ව shark fin එක ගැන. ඒක ගැන කතා කරමු අපි දැන්. ඉතින් මම ඉස්සෙල්ලා කිව්ව shark fin එක පිටිපස්සේ කැමරා එකක් තියෙනවා කියලා. ඒ කැමරා එකේ view එක අපිට අරන් දෙන්නේ මෙන්න මේ mirror එකෙන්. ඔව් සාමාන්‍ය normal mirror එකක් තමයි. හැබැයි මෙන්න මෙතන මේ තියෙන knob එකෙන් මෙහෙට කරපු ගමන් අපිට හම්බෙනවා पोजिशन අපි එහෙමම සෙකන්ඩ් රෝ එකට නැගලා බලමු කොහොමද තත්ත්වය කියලා. සාමාන්‍යයෙන් කලින් ෆස්ට් ජෙනරේෂන් එකේ සහ අපේ ඕල් ස්කූල් ඩිෆෙන්ඩර් එක ගත්තොත් එහෙම ඊට වඩා ගොඩක් අර කම්ෆර්ටබල් සීට්ස් තමයි අපිට හම්බෙලා තින්නේ. ඉස්සරහා වගේම ෆිනිෂින් එකක විදිහටම තමයි පිටිපස්සෙන් අපිට හම්බෙලා තින්නේ. හැබැයි අර මං කිව්වා වගේ අර වයිල්ඩ් ලයිෆ් සහ මේ ඕෆ් රෝඩ් කියන ඒ කන්සෙප්ට් එක කොට හැදිච්ච හින්දා සමහර ෆන්ක්ෂන්ස් තියෙනවා සමහර ෆීචර්ස් තියෙනවා ඇත්තටම නෙක්ස්ට් ලෙවල් විදියට මේගොල්ලෝ හිතලා දින තින් මුලින්ම පෙන්වන්න ඕනේ මෙන්න මෙතන තියෙන ඉස්සරහා USB ports වලට අමතරව මෙතන තවත් අපිට USB ports දෙකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම normal power outlets දෙකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් තවත් මේ knob තුනක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් අපිට පුළුවන් අපේ ෆෑන් ස්පීඩ් එක වැඩි කරගන්න පිටිපස්සේ AC වලට. ඒ වගේම මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. හැබැයි මෙතන මේ knob දෙකක් තියෙනවා. මෙතන ඇත්තටම ඩුවල් ක්ලයිමේට් සෝන් එකක් නැහැ. නොබ් දෙකක් තිබ්බට සිංගල් ක්ලයිමේට් සෝන් එකක් තමයි තියෙන්නේ. දෙකෙන්ම එකම විදිහට තියෙන්නේ. ඉතින් මේ පෙත් එක්කිනාට මේ පෙත්ෙන් සහ මේ පෙත් එක්කිනේ මේ පෙත්තට කරගන්න පුළුවන් විදිහට තියෙනවා. ඉතින් අපිට මෙතනින් normal AC louvers දෙක අපිට හම්බෙනවා. ඒ වගේම තවත් මෙතනින් වෝල්ට් 5ක වගේ ධාරිතාවක් තියෙන තර ගහලා තියෙනවා. වෝල්ට් 5ක විතර ධාරිතාවක් තියෙන කියලා පෝට් එකක් අපිට හම්බෙලා තියෙනවා. ඒ වගේම මෙතනින් උත් අපිට පුළුවන් අපේ ලැප්ටොප් එකක් නැත්නම් මොකක් එකක් මේ ස්ටෑන්ඩ් එකක දාලා එතනින් දාන විදිහට කරගන්න. ඉතින් මේ අපේ කලින් ඩිෆෙන්ඩර් මොඩල් එකත් බොක්ස් මොඩල් එකක් විදිහට තමයි ආවේ. ෆුල් කොටුවක් වගේ ෂේප් එකකින් තමයි තියෙන්නේ. ඉතින් මේ වාහනේ ඇත්තට මේ වගේම තමයි ෂේප් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ බොක්ස් මොඩල් එකින්ද අපිට amazingly හොඳ හෙඩ් රූම් එකක් වගේම හොඳ ලෙග් රූම් එකක් ඇවිල්ලා තිනවා. ඇත්තට මේ දැන් නම් මම පොඩ්ඩක් සීට් එක ඉස්සරහට කරලා තියෙන්නේ. නමුත් ගොඩක් විශේෂ, ඒ කියන්නේ ගොඩක් වාහන වල SUVs වල පවා දකින්න නොලැබෙන ප්‍රමාණය ලෙග් රූම් එකක් අපිට ඇත්තටම බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට සාමාන්‍ය පැසෙන්ජර්ස් වල දෙන්නේ කියන එකට මෙතනින් කප් හෝල්ඩර් බලා ගන්න පුළුවන්. ඒ වෙනදී යූෂුවල් ෆීචර්ස්. ඒ වගේම ටිකක් ස්පෙෂල් දෙයක් තියෙනවා කතා කරන්න. අපි සාමාන්‍යයෙන් දොර අරිනකොට අපිට පිටිපස්සෙන් එන දේ අපිට මෙතනට බලා ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒකට මෙතන වෙනම
මේ දොරේ වෙනම සෙන්ස් එකක් තියෙනවා මොන හරි එහෙන් එනවනම් අපිට මෙතනින් දැන්නම් අපිට කිසිම ඔබ්ස්ටකල් එකක් නැති හින්දා මෙතන සුදු පාටට පෙන්වන්න හැබැයි මොන හරි ඔබ්ස්ටකල් එකක් තියෙනවනම් ටග් ගාලා මෙතන ඔරෙන්ජ් කලර් වෙලා අපිට කියනවා අරින්න එපා මොන හරි දෙයක් ඒ පැත්තෙන් එනවා කියලා. ඉතින් ඒ වගේ සිස්ටම්ස් උත් අතරම් තියෙනවා. ඉතින් මෙරිඩියන් සවුන්ඩ් සිස්ටම් එක අපිට හැමතැනම බලා ගන්න පුළුවන් මේ ක්වොලිටි ඔඩියෝ එක්ස්පීරියන්ස් එක දෙන්න. ඉතින් ඔය වගේ දේවල් කිව්ව වගේම ඉතින් ඉස්සරහ වගේම පිටිපස්සෙන් තර ඇන පේන විදිහට ඒ වගේ ලුක් එකක් එක තමයි අපිට තියෙන්නේ. ඉතින් ඒ වගේම ආයිත් පොඩ්ඩක් මට එක දෙයක් කියන්න අමතකුණා. ඇතුළට ආවහම අර කලින් ඩිෆෙන්ඩ් එකේ වගේම අපිට මෙන්න මේ වගේ තැන් වලින් අපිට සෆාරි ලයිට්ස් බලා ගන්න සෆාරි ලයිට්ස් බලා ගන්න පුළුවන්. ලෑන්ඩ් රෝවර් කට්ටිය කියන්නේ ඒකට සෆාරි ලයිට්ස් කියලා නැත්නම් සාමාන්‍යයෙන් කියන්නේ ඇල්පන් ලයිට්ස් කියලා අපි හඳුන්වනවා මේ ලයිට්ස් ඉතින් එතකොට ඒ වලින් සාමාන්‍යයෙන් කොමන් යූසේජ් එකක් විදිහට ගන්නවා නම් කරන්න පුළුවන්. ඉතින් එතනින් පේන ගොඩක් අයත් කැලේනකොට එයින් පේන සත්තු සහ ඒ ගස්වල බලාගන්න තමයි ඉතින් මම දන්නේ කොච්චර දුරට ඒක ඇත්තට මිනිස්සු පාවිච්චි කරනවාද කියලා. ඉතින් ඒ වගේම අර මම ඔයගොල්ලන්ට එළියේද කිව්වා අර චෙක් අර ස්ක්වයර් එකක් එක්ක ආපුවගේ ඇතුලේ බෙනිෆිට් එකක් තියෙනවා කියලා. ඉතින් අපි ඒක ගැන කතා කරමු තර්ඩ් රෝ එකට ගිහිල්ලා. ඉතින් අපි එහෙමම තර්ඩ් එකට යමු. අපිට ඕන නම් මෙතන මෙහෙම කැලරිලිකට කඩලා යන්න පුළුවන්. නැත්නම් මෙතන තියෙන පොඩි ලැච් එකක්. ඒකෙන් කෙලින්ම අපිට මෙහෙම මන්ට දාලා තර්ඩ් රෝ එකට ඇක්සස් හම්බෙලා තියෙනවා. ඉතින් ඇත්තටම තර්ඩ් රෝ එකේ නම් මටවත් යන්න පුළුවන්කම ඉඩක් නැහැ. අපිට පොඩ්ඩක් මේ සීට් එක ඉස්සරහට කරන්න පුළුවන්. ඒකට ඇත්තටම අපිට ලොකු ස්පේස් එකක් හම්බෙන්නේ නැහැ. හැබැයි මම අර ඔගොල්ලෝ අර අපි එළියේ දැක්කා වගේ චෙක් ප්ලේස් අපිට මෙතනත් හම්බෙලා තියෙනවා. මේවා මෙටල් නම් නෙවෙයි, රබර් ෆිනිෂ් එකක් තමයි තියෙන්නේ. හැබැයි මේ ඔක්කොම ඩියුරබල් වෙන විදිහට තමයි හදලා තින්නේ. ඉතින් ඕගොල්ලන්ට මේ සීට්ස් පාවිච්චි කරන්න නැති වුණාම මේව ටග් ගන්න ඇව්වා. ඕන දැක් මට තිබ්බ නැතා. මොකද ඒක සාමාන්‍ය දෙයක් ඩිෆෙන්ඩර් වගේ වෙහිකල් එකට. ඉතින් කෙලිම වඩු ටික දැම්මා දාන්න තින්නේ. ඉතින් තර්ඩ් ඩ්‍රෝගේ සීට්ස් එක නැව්වන් පස්සේ අපිට සාමාන්‍යයෙන් 1000 ලීටර් වගේ බූත් ස්පේස් එකක් බලා ගන්න පුළුවන් මේ වාහනේ. ඉතින් ලෙග් ස්පේස් එක නම් අතිශයින්ම කුඩායි. බොක්ස් ෂේප් එකේ හින්දා අපිට හොඳ හෙඩ්රූම් එකක් හම්බෙලා තියෙනවා. හැබැයි මෙන්න මෙතනට ආවොත් එහෙම අපිට තර්ඩ් රෝ එකේ AC බ්ලෝව එක කොහොමද කියලා බලාගැනීමේ හැකියාවක් සහ කන්ට්‍රෝල් කරගැනීමේ හැකියාවක් මේ වාහනේ හම්බෙලා තියෙනවා. ඒ වගේම කප් හෝල්ඩර්ස් දෙකක් සීට්ස් දෙක නැව්වත් කප් හෝල්ඩර්ස් අපිට මෙතන මෙන්න මෙතනින් දෙපැත්තෙන්ම හම්බෙලා තියෙනවා. ඒ හින්දා ඒ කප් හෝල්ඩර්ස් වල යූසේජ් එක අපිට ඒ විදිහටම ගන්න පුළුවන්. ඒ වගේම මම ආයෙත් පිටිපස්සෙන් ඇවිල්ලා පෙන්නන්න සීට්ස් පාවිච්චි කරන්න නැති වුණාම මේ විදිහට මේ ලැෂ් එක ඇදලා මෙහා පල්ලෙහාට දාලා අපිට මේ ඒරියා එක අපේ ස්ටෝරේජ් ඒරියා එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අර කප් හෝල්ඩර්ස් දෙක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම AC කන්ට්‍රෝල් එක අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මෙතනින් normal 230 volts අවට power outlet එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ඩිෆෙන්ඩ් එකටත් අපි කැමති විදිහේ ऑप्शन्स दा गन्ना पुलवा. ඉතින් ඒ වගේ මෙන්න මේ වාහනේට හම්බෙලා තිනවා AC මේක එයා කම්ප්‍රෙෂර් එක අපිට කැමති විදිහකට ඒක පාවිච්චි කරගන්න පුළුවන් විදිහට. ඕගොල්ලෝ මම ඉස්සෙල්ලාර පෙන්නවා අර තියෙන ස්ක්වයර් එක ලෑන්ඩ් රෝවර් ලෝගෝ එකත් එක්කම කිව්වේ පිලේ එක වැහිලා එන පාට් එකක් තියනවා කියලා. අන්න ඒකට ඇඩඩ් බෙනිෆිට් එකක් විතර ඉන්ටීරියකින් ඇවිල්ලා තින්නේ. මෙන්න මෙතනට අපිට මේ පොඩි බෑන්ඩ් එකක් ඇවිල්ලා තිනවා මොන හරි වතුර බෝතලයක් ඒ වගේ දෙයක් මෙතන දාගන්න. ඉතින් කොච්චර දුරකට වැදගත්ද කියලා දන්නේ නැහැ. හැබැයි ඒ වගේ දුසිසෙන් දෙයක් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් ඒ වගේම අපිට මේකේ ඕගොල්ලන්ට අනිත් ලෑන්ඩ් රෝවර් වගේම එයා සස්පෙන්ෂන් තියෙන වාහනවල මේ අලුතින් ආපු ෆීචර් එක විදිහට අපිට මෙන්න මෙතනින් අපේ රයිඩ් හයිට් එක වෙනස් කරගන්න පුළුවන්. අපිට ඕන නම් පල්ලෙහාට කරන්න පුළුවන්. අපිට ඕන නම් උඩට කළා ඒක ලස්සනට අපිට අවශ්‍ය ප්‍රමාණයට හදාගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔය ටික තමයි අපිට ඉන්ටීරියර් ගැන ඇත්තටම කතා කරන්න තියෙන්නේ. ඉතින් කලින් ඕල්ඩ් ස්කූල් ඩිෆෙන්ඩ් එකත් එක්ක කම්පෙයාර් කරද්දී ඇත්තටම මගේ ඔපිනියන් එක නම් ඔව් ඒ තියෙන ලුක් එක ඒ ගැම්ම සමහර විට මේ වාහනයට අඩු ඇති. හැබැයි මේ ජෙනරේෂන් එක බලද්දී ඉස්සරහට යනකොට මේ ලෑන්ඩ් රෝවර් කම්පැනි එකට වුණත් ඒ කම්පිටිෂන් එකට හොඳ කම්පිටිෂන් එකක් දෙන්න පුළුවන් හොඳ ඔෆ් රෝඩ් කැපබිලිටීස් තියෙන වාහනයක් විදිහට මේ අලුත් ෆස්ට් එඩිෂන් 110 ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් එක ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න පුළුවන්. ඒ වගේම ෆන් ෆැක්ට් එකක් වෙන්නේ දැනට මාකට් එකේ අවේලබල් හයෙස්ම ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් තියෙන ඔෆ් රෝඩ් වෙහිකල් එක තමයි ස්ටොක් විදිහට තියෙනකොට හයෙස්ම ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් තියෙන වෙහිකල් එක තමයි මේ ඩිෆෙන්ඩර් මොඩල් එක. ඉතින් ඔෆ් රෝඩ් කැපබිලිටීස් ගොඩක් එක්ක එන මේ වාහනේ ඇත්තටම සාර්ථකයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින්
අපි දැන් රෝඩ් ටෙස්ට් කරලා බලන්න යන්නේ ෆස්ට් ඩ්‍රයිව් එක ෆස්ට් එඩිෂන් ඩිපෙන්ඩ් එකේ ඉතින් නැගගමන් ෆේල් වෙන දේ තමයි අර ඩියුරබල් මැටීරියල්ස් තිබ්බට ඇත්තටම අර කම්ෆර්ටබල් කියන එකත් නැත්තෙම නැහැ ඇත්තටම කම්ෆර්ටබල් ඉන්ටීරියර් එකක් වගේම අපිට ඔක්කොම ඒ ඊස් ඔෆ් ඇක්සස් ඒ විදිහටම හම්බෙලා තිනවා ඒ වගේම සීට්ස් කම්ෆර්ටබල් ඒ වගේම අනිවාර්යෙන් කියන්න දෙයක් තමයි අපිට ඔටෝමැටික් ගියර් සිස්ටම් මත මේවා ඉදින් හම්බෙන්නේ ඉතින් අපි ඩ්‍රයිව් කරලා බලමු කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා ඉතින් අපි මේක මුලින්ම අරගමු ඉතින් අනිවාර්යෙන් කියන්න ඕන දෙයක් තමයි අර ඩිෆෙන්ඩ් එකේ තියෙන ඒ රිජිඩ් ගතිය මේ වාහනේදී ඕල්ස් කෝල් එක තිබේ තද ගතිය එන්ජින් එකේ සද්දේ ඔක්කොම ඇත්තටම මේකේ නැහැ පොඩ්ඩක්වත් නැහැ මාරක් හාම් ඩ්‍රයිව් එකක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ වාහනේදී ඒ වගේම ඉතින් අපිට මම ඔයගොල්ලන් ඉස්සෙල්ලා කිව්වා වගේ ෆිෂ් පිටිපස්සේ තියෙන ෂාර්ක් ෆින් එකෙන් අපිට හම්බෙනවා කැමරා එක ඉතින් අපිට මාර ක්ලියර් ඩිස්ප්ලේ එකක් හෙදරින් අපිට බලා ගන්න පුළුවන් ඒ වගේම අපිට මිරර්ස් වලින් අපිට අපේ බ්ලයින්ඩ් ස්පොට් පෙන්වනවා ඉතින් වාහනයක් යනවා නම් අපිට ඒක කොහොමද දාන්න එපා කියලා කියනවා ඒ වගේ එන්න ඕන මේ ජෙනරේෂන් එකට එන්න ඕන ඔක්කොම මේ ඔප්ෂන්ස් ටික ෆීචර්ස් ටික අපිට ඒ විදිහම හම්බෙලා තියෙනවා ඉතින් ඇත්තටම ඉන්වෙස්ට්මන්ට් එකට හරියන ඒ capabilities ඒ වාහනයකින් ඒ ඩිෆෙන්ඩ් කියන එකෙන් අපි බලාපොරොත්තු වෙන දේ ඔපෝස් අපි ඕල් ස්කූල් එකේ දකින ඒ ගැම්ම නැතුව ඇති හැබැයි අපිට අනිවාර්යෙන් මේ වාහනේ අපිට වර්ත් වයිල් වෙන විදිහේ ඔප්ෂන්ස් සහ කම්ෆර්ට් හැම දෙයක්ම මේ වාහනේ අනිවාර්යෙන්ම හම්බෙලා තියෙනවා ඉතින් ඇත්තටම සීටින් පොසිෂන් එක ගත්තොත් එහෙම ගොඩක් හොඳ සීටින් පොසිෂන් එකක් අපිට හම්බෙලා තියෙනවා ඉතින් ඒ යූෂුවල් ඩිෆෙන්ඩ් එකේ ඉන්න ඒ සීපිටි පොසිෂන් එක ඔෆ්කෝස් හොඳ හෙඩ්රූම් එකක් එක්ක ඒ හැම දෙයක් එක්කම අපිට ඇත්තනම කිව්වොත් මිනිස්සු එක එක විදිහට ක්‍රිටිසයිස් කරනවා ඒ ඩිස්බැග් අර ලුක් එක නෑ මේ ලුක් එක නෑ ඒ පර්ෆෝමන්ස් නෑ ඒ ගතිය නෑ මේ ගතිය නෑ කියලා එනකොට ඇත්තටම මයි පොයින්ට් ඔෆ් වියු එකෙන් බැලුවොත් එහෙම මට නම් ඇත්තටම ඒ ඉන්වෙස්ට්මන්ට් එකට ගොඩක් වටින වාහනයක් කියලා මේ ඩිෆෙන්ඩ් එක අඳුනලා දෙන්න පුළුවන් ඉතින් ඒ වගේම මේක පටන් ගන්න විතරයි ඩිෆෙන්ඩර් අලුත් මොඩල් එකේ අපිට මීට වඩා ගොඩක් වෙනස් සහ මීට වඩා ගොඩක් පවර්ෆුල් ඔප්ෂන්ස් එක ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි මීටත් වඩා හොඳ වාහන ඉතින් ඒත් එක්කම අද අපි අනිවාර්යෙන් මතක් කරන්න ඕන අපිට මේ වාහනේ අපි ටෙස්ට් කළා දුන්න ඊරෝෂිප් රේඩර්ස් ඉතින් ඊරෝෂිගමගේ අයියා ගොඩක් තෑන්ක් කරනවා ඉතින් මම ඉස්සෙල්ලා වීඩියෝ එකේ පෙන්නවා වගේම ඒගොල්ලොන්ටත් ලොකු හිස්ටරි එකක් තියෙනවා මේ වගේම ඉතින් මේ ඩිෆෙන්ඩ් එකත් මේ ආපු ලංකාවට ආපු ෆස්ට්ම යුනිට් වලින් එකක් ඉතින් ඒ වගේම මම ඉස්සෙල්ලා කිව්වා වගේම මේක වගේම තවත් ගොඩක් සුවිශේෂී වාහන ලංකාවට මුලින්ම ගෙනාපු කට්ටියට කියලා එහෙම බෝස්ට් කරන්න පුළුවන් කට්ටිය ඉන්නේ අතන ලංකාවේ පොඩ්ඩයි ඒ වගේම හයි එන්ඩ් ක්වොලිටි එක ඒ වගේම හොඳ සර්විස් එකක් ඊට පස්සේ ආෆ්ටර් සේල්ස් දුනත් ඒගොල්ලොන්ගේ අපිට ඕගොල්ලොන්ට සාමාන්‍ය තැනකින් එක්ස්පෙක්ට් කරනවට වඩා ලොකු දෙයක් අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉතින් ඒකත් එක්ක මට ඒ ටික තමයි මේන්ලිම මේ වාහනේ ඩ්‍රයිවිං ප්ලෙෂ එක ගැන කියන්න තියෙන්නේ ඉතින් ඇත්තටම Land Rover job well done. ඉතින් ওই ටික තමයි අපිට මේ brand new 2020 Land Rover Discovery first edition 110 model එකගෙන අපිට හදා ගන්න තියෙන්නේ. ඉතින් මේ වාහනේත් එක බැලුවම ඕගොල්ලෝ හිතන දේ මොකද්ද? සහ මේ වාහනේ මේ Defender කියන නම ලංකාවේ අපිට දුන්න ඒ පර්පස් එක එහෙම නැත්නම් අපි කිව්වොත් එම් අපේ VIP වාහනක විදිහට පාවිච්චි කරගමු නැත්නම් ඕෆ් රෝඩ් වාහන ඇත්තටම මේ වාහනේ ඒ විදිහට ලංකාවේ පාවිච්චි වෙයිද ඕගොල්ලෝ හිතන දේ මොකද්ද අපිට කමෙන්ට් කරන්න ලයික් කරන්න ඉතින් මේ වගේ තවත් වීඩියෝස් ඉස්සරහට බලන්න කැමති නම් සුපුරුදු පරිදි subscribe කරලා comment කරලා අපිත් එක්ක මේ වීඩියෝ සෙට් වෙන්න ඉතින් තවත් මේ වගේ විශේෂ වාහනයක් අරන් එනකම් මම නිපුල් දෙමින්ද මේ නිපුල්ලිත් cars by automall lesser